හයි කොහමද ඔයාලට අද පළවෙනි පාඩම කතා කරනවා 12 වසරේ චිත්‍රකලාව පළවෙනි පාඩම ඒ තමයි චිත්‍රකලාවේ එහෙම නැත්නම් දුෂකලාවේ මූලිකාංග දුෂකලාව හැඳින්වීම සහ එහි මූලිකාංග ගැන ඔයාලට මේ පාඩම ගොඩක් තේරෙන විදිහට මම ඉස්සරහට කතා කරනවා ඒ නිසා පාඩම අවසානය වෙනකන් රැඳී සිටින්න කියලා ඔයාලට හැමෝටම ආරාධනා කරනවා. හරි, අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ දුෂකලාව. එහෙම නැත්නම් චිත්‍රකලාව කියන්නේ මොකක්ද කියන එක. දුෂකලාව කියලා කියන්නේ ඇස එහෙම නැත්නම් අපිට පේන දේ. ඒතර ඇසින් යමක් දකිනවා කියන්නේ අපි ඒකට කියනවා දුෂකලාව කියලා. ඒතර දුෂකලාවට අයිති වෙනවා චිත්‍රකලාව සහ මූර්ති කලාව. ඒතර චිත්‍රකලාව ගත්තහම අපිට චිත්‍රකලාවේදී ප්‍රධාන වශයෙන්ම අපි යම්කිසි පාටක් දෙයක් අරගෙන අපි ඒක යම්කිසි පසුතලයක් මත ඇඳීම තමයි චිත්‍රයක් වගේ කරන්නේ. ඊට පස්සේ අපි මූර්ති කලාව ගත්තොත් අපි එහෙදී යම්කිසි දෙයක් ඒ කියන්නේ අපිට අවශ්‍ය මොකක් හරි මූර්තියක් අපේ ත්‍රිමාණ විදිහට නිරූපණය කිරීම පෙන්වීම මූර්ති කලාව මගින් කරනවා. ඒතර මේවට තමයි අපි කියන්නේ දෘශ්‍ය කලාව කියලා. ඊට අමතරව ග්‍රැෆික් නිර්මාණය, මුද්‍රණ කලාව, එහෙම නැත්නම් print making, සිනමාව, ඊට අමතර රෙදිපිලිහා ඇඟලුම්, textile and wearable art, ceramic, වාස්තු විද්‍යාව, ඊළඟට බහුමාධ්‍ය කලාව, ඡායාරූප කලාව සහ ස්ථාපන කියන ඒවා මේ දෘශ්‍ය කලාවට අයිති වෙනවා. අපි බලමු ඊළඟට දෘශ්‍ය කලාවේ මූලිකාංග කියන්නේ මොනවද කියලා. ඔයාලට 12 ශ්‍රේණියේ පළවෙනි පාඩමේ දෘශ්‍ය කලාවේ මූලිකාංග ගැන කතා කරාම රේඛාව, වර්ණය, හැඩින්, අවකාශය, වයනේ සහ ආකෘතිය කියලා කොටස් 6කින් යුක්ත මූලිකාංග කීපයක් කතා කරනවා. පළවෙනියට කතා කරන්නේ රේඛාව. රේඛාව කියන්නේ lines. එතකොට රේඛාව කියලා කියන්නේ චලනය වන ලක්ෂයක ගමන් මාර්ගයේ නැතහොත් යම් කෙසේ වස්තුවක බාහිර මායිම රේඛා චිත්‍රකලාව එහෙම නැත්නම් යම් කෙසේ චිත්‍රයක් අඳින්නට නම් අපිට අනිවාර්යයෙන්ම මේ රේඛා වැදගත් වෙනවා. එතකොට මේ රේඛා වක්‍ර රේඛා, ඝනකම රේඛා, සිහින් රේඛා, ඊළඟට ඍජු රේඛා මේ වගේ විවිධාකාර රේඛා වර්ග අපිට චිත්‍ර ඉගෙන ගැනීමේදී අත්‍යවශ්‍ය වෙනවා. එතකොට මේ රේඛා වෙනස් කිරීමෙන් කෙටි කිරීමෙන් එක එක ප්‍රමාණවල වලට ඇඳීමෙන් අපිට මේ චිත්‍රයක පවතින භාව ප්‍රකාශනය වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම රේඛා මගින් රේඛීය පරයවලෝකණය දක්වා ත්‍රිමාණත්වය මතු කරන්නටත් මේ රේඛා වැදගත් වෙනවා. මෙතන ඔයාලට පේන ඇති විවිධ රේඛා වර්ග කිහිපයක් තියෙනවා කියලා. මෙතන තියෙන වක්‍ර රේඛා තියෙනවා, ඍජු රේඛා තියෙනවා, එතකොට ඒ රේඛා වලින් අඳපු ලෑන්ඩ්ස්කේප් ඩ්‍රෝවින් එකක් තියෙනවා, ඒ වගේ පෝට්‍රේට් ඩ්‍රෝවින් එකක් තියෙනවා, ඒ වගේ විවිධාකාර නිර්මාණ චිත්‍ර නිර්මාණ අපිට මේ රේඛා මගින් ඉස්මතු කරලා ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ වර්ණය. එහෙම නැත්නම් කලර්ස්. එතකොට අනිවාර්යයෙන්ම ඔගොල්ලෝ හැමෝම දන්න විදිහට චිත්‍රය නිර්මාණය කරන්න අනිවාර්යයෙන්ම වැදගත් වෙන්නේ වර්ණ. වර්ණ කියන්නේ ආලෝකයෙන් මූලික කොටගෙන එහෙම නැත්නම් ආලෝකයේ හේතු කරගෙන ගොඩනගෙන කලා මූලිකාංගයක්. චිත්‍රණය කරන ලද කලාකෘති පෘෂ්ඨයෙන් සිදුවන ආලෝක පරාවර්තනයට අනුරූප ලෙස වර්ණ ඇසට පේනවා. ප්‍රධාන වශයෙන්ම මූලික වර්ණ සහ ද්විතීක වර්ණ කියලා අපි ඉගෙන ගන්නවා. එතකොට මූලික වර්ණ කියන්නේ නිල්, කහ, රතු. ද්විතීක වර්ණ කියන්නේ මේ නිල්, කහ, රතු එකට එකතු වෙලා නිර්මාණය වන වර්ණ. ඒ කියන්නේ රඹ, එහෙම නැත්නම් තැඹිලි, කොළ සහ දම්. ඊට අමතර මේ වර්ණවලින් විවිධ කතා එහෙම නැත්නම් විවිධ භාව ප්‍රකාශනයන් කියා පාන. එතකොට ශීත වර්ණ සහ උණුසුම් වර්ණ කියලා ඒ ආකාරයට බෙදාවෙන් කරන්න පුළුවන්. එතකොට වර්ණය කලාකෘතියක ප්‍රකාශන ගුණය වැඩි කරන ප්‍රබල සාධකයක්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපිට ගන්න පුළුවන් යම්කිසි
දෙයක් අපිට කෝපය එහෙම නැත්නම් ප්‍රචණ්ඩත්වය ප්‍රකාශ කරන්න ඕන නම් අපි අනිවාර්යයෙන්ම රතු පාට තැඹිලි පාට වගේ පාටවල් පාවිච්චි කරනවානේ. එන්නේ ඒකට තමයි කියන්නේ වර්ණ භාව ප්‍රකාශනය කියලා. ඊට අමතරව අපිට යම් කිසි දෙයක දුක, ශෝකය, බිය වගේ දේවල් ප්‍රකාශ කරන්න ඕන නම් අපි ඒකට යොදා ගන්නවා නිල් පාට, ලා නිල්, දම් වගේ පාටවල්. එන්න එතන තමයි කියන අපේ වර්ණවල භාව ප්‍රකාශනයක් තියෙනවා කියලා. මෙතන ඔයාලට පේනව ඇති මෙතන චාට් එකක් තියෙනවා මූලික වර්ණ සහ ද්විතීක වර්ණ කියලා. පැහැදිලිව වෙන් කරලා තියෙනවා මූලික වර්ණ කහ, නිල්, රතු සහ ඒවා තුන එකට එකතු වෙලා නිර්මාණය වන රඹහෙවත් තැඹිලි, කොළ සහ දම් පාට. ඊළඟට අපි කතා කරනවා තුන්වෙනි කාණ්ඩය හැඩය, එහෙම නැත්නම් shapes. ඒ කියන්නේ අපිට අනිවාර්යෙන් චිත්‍රයක් එහෙම නැත්නම් මූර්තියක් අපිට නිර්මාණය කරන්න අවශ්‍ය නම් අපි අනිවාර්යෙන්ම ඒකට යම් කිසි හැඩයක් හැඩතලයක් දෙන්න ඕන. එතකොට හැඩතලයක් කියන්නේ මායිමකින් සීමා කරන ලද ක්ෂේත්‍රයක් හැඩතලයක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. සරලව කිව්වොත් ඒක තමයි කියන්නේ. එතකොට හැඩ විවිධාකාර හැඩ තියෙනවා. ජාමිතික හැඩතල සහ ජාමිතික නොවන හැඩතල කියලා අපි ප්‍රධාන කාණ්ඩ දෙකක් වර්ග කරනවා. එතකොට ඉස්සර ඒ කියන්නේ චිත්‍ර ශිල්පීන් බිහිවෙච්ච මුල් කාලේ ගණිකවාදී කලා ව්‍යාපාරයක් තිබ්බනේ. අන්නේ කලා ව්‍යාපාරය තුළදී ගණිකවාදී චිත්‍ර ශිල්පීන් බහුලව භාවිතා කළා තියෙන්නේ මේ හැඩතල. එහෙම නැත්නම් ජාමිතික හැඩතල. ඒව භාවිතා කළා ඒගොල්ලෝ චිත්‍ර නිර්මාණය කරනවා. ඔයාලට පේනවා ඇති මෙතන රූපයක් තියෙනවා. ඒක ගුවර්ණිකා කියලා අපි හඳුන්වනවා. පැබ්ලෝ පිකාසෝගේ චිත්‍රයක්. ඒක නිර්මාණය කරලා තියෙන්නේ ජාමිතික හැඩතල භාවිතා කළා. හරි, ඊළඟට අපි කතා කරන්නේ හතරවෙනි කාණ්ඩය අවකාශය, එහෙම නැත්නම් ස්පේස්. අපිට යම්කිසි චිත්‍රයක් නිර්මාණය කරන්නට අවශ්‍ය අවකාශය හදාගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ඒ චිත්‍රය සම්පූර්ණ සම්පින්ඩනයක් සහිත චිත්‍රයක් වෙන්නේ නැහැ නේද? එතකොට අපි අවකාශය කියලා කියන්නේ කලා මාධ්‍යයේ ස්වරූපය අනුව එක වෙනස් වෙනවා අවකාශය. එතකොට චිත්‍රකලාවේ ප්‍රධාන වශයෙන්ම අවකාශය මූලික කොටස් තුනක් තියෙනවා. ඒ තමයි පෙරබිම, මැදබිම සහ පසුබිම කියලා. ඊට අමතරව ධන අවකාශය හා ඍණ අවකාශය කියලා තවත් කොටස් දෙකකට බෙදා වෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ ධන අවකාශය කියන්නේ කිසියම් දෘශ්‍ය අරමුණක්. ඒ කියන්නේ කිසියම් චිත්‍රයක යම් කිසි කොටසක් අත්පත් කරගන්නා අවකාශය, එහෙම නැත්නම් සීමාව. එතකොට ඒකේ ප්‍රතිවිරුද්ධ අර්ථය තමයි ඍණ අවකාශය කියන්නේ. ඒ කියන්නේ කිසියම් දෘශ්‍ය අරමුණක් අවධාරණය කිරීමට භාවිතා කෙරෙන පරිබ්‍රාහිර ප්‍රතිවිරුද්ධ අවකාශ සීමාව තමයි අපේ ඍණ අවකාශය. එතකොට ඔයාලට මෙතන රූප සටහන, එහෙම නැත්නම් මේ පින්තූරයක් දක්වලා තියෙනනේ, ඒකේ පේනව නේද? මාක් කරලා තියෙන විදිහේ කොටස් තුනක් තියෙනවා. පෙරබිම, මැදබිම සහ පසුබිම කියලා. එතකොට මේ චිත්‍රයක් එහෙම නැත්නම් ඕනෑම චිත්‍රයක මේ විදිහේ කොටස් තුනක් අපිට දක්නට ලැබෙනවා. හරිද? එතකොට පෙරබිම කියන්නේ අපිට ඉස්සරහින් තියෙන, ඒ කියන්නේ හිතන්නකෝ අපි රූපයක් අඳිනවා නම් ටිකක් විශාල වඳිනවා කියලා. ඒ විශාල වඳින රූපය අපි සාමාන්‍යයෙන් අඳින්නේ ලොකුවටනේ. එන්නේ විශාල කරන ලද රූපය අපි පෙරබිමේ තමයි අඳින්නේ. හරි. එතකොට මැදබිම කියන්නේ පෙරබිමත් පසුබිමත් අතර සීමාව. මේ පේනව නේද? මිනිස් රූප ටිකක් තියෙනවා. මේ මිනිස් රූප ටික ඉන්නේ හරියටම චිත්‍රෙ මැදනේ නේද? එතකොට ඒ කියන්නේ ටිකක් අපි අඳින රූප මධ්‍යම ප්‍රමාණයේ විශාල රූප තියෙනවා කියන්නකෝ. අන්නේ රූප අපි දාන්නේ මැදබිමට. හරි. එතකොට පසුබිම කියන්නේ සමස්ත චිත්‍රය ගත්තාම පිටිපස්සෙන් තියෙන අවකාශය. හරි. අපි පොඩි කාලේ එහෙම ওই චිත්‍රයක් අඳින්දි පාට කරද්දී අපි හැමෝගෙම අහන්නේ පසුබිම පාට කරන්න ඕනිද නේද එහෙම කියලා. අපි ඒ කාලේ දැනගෙන හිටියේ නෑනේ පසුබිම කියන්නේ මොකන්ද කියලා නේද? ඒකට පසුබිම කියන්නේ
මේ වගේ අපි අහස පාට කරනවා නම් පොළව පාට කරනවා නම් ඈත දුරකට යන විද්‍යාය පාට කරනවා නම් ඒ වගේ එකක් තමයි අපි කියන්නේ චිත්‍රයක පසුබිමක් කියලා. හරි ඊළඟට අපි කතා කරන්නේ වයනේ. පස්වෙනි කාරණේ වයනේ. වයනේ කියන්නේ ටෙක්ස්චර් එක. ස්වභාවික වයනේ හා කෘත්‍රිම වයනේ කියලා කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. ඊට අමතරව සත්ත්ව වයනය හා මායාත්මක වයනය කියලා තව කොටස් දෙකකට එක වෙන් කරන්න පුළුවන්. ඒතර චිත්‍ර නිර්මාණයේදී බහුලව භාවිත කරන්නේ මේ මායාත්මක වයනය. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මෙහෙම කිව්වොත් දැන් ලෝහ බඳුනක් අපි නිර්මාණය කරද්දී ඒක චිත්‍රයට නැගද්දී අපි සාමාන්‍යයෙන් පාට කරන්නේ මොන පාටද? අපි පාට කරන්නේ ලෝහයට අදාළ පාටනේ නේද? ඉතනක පිත්තල භාණ්ඩයක් අපි අඳ කියලා පිත්තල මල් පෝච්චියක් අඳ කියලා. ඒතර පිත්තල මල් පෝච්චියේ පාට රත්තරන් පාටට හුරු පාටක් නේ. ඒතර අපි කහ පාට මිශ්‍ර වර්ණයේ ප්‍රභේද එකට ගහනවා නේ. එතකොට අපි ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? මායාත්මක වයනේ. ඒ කියන්නේ මේ තියෙන්නේ මේ ලෝහ බඳුනක් අපි මේ ඇඳලා තියෙන්නේ කියලා අපි ප්‍රේක්ෂකයාට කියනවා නේ. එතකොට තව විදියකට ගත්ත ස්වභාවික වයනේ කියන්නේ යම් කෙසේ දෙයක ඇත්ත ස්වરૂපය. ඒ කියන්නේ හිතන්නකෝ අපි සිමෙන්තියෙන් දැවයේ මොනවා හරි මූර්තියක් නිර්මාණය කරනවා කියලා. එතකොට ඒ මූර්තියට අදාළ දේ තමයි ඒ තියෙන වයනය. නේද? දැවයෙන් කරලා තියෙනවා නම් දැව වයනයක් තියෙන. නේද? අන්න ඒ විදිහට තමයි අපි මේක තේරුම් ගන්න ඕනේ. ඊළඟට අවසාන වශයෙන් අපිට කතා කරන්න තියෙන්නේ ආකෘතිය. මූර්තියක් හෝ චිත්‍රයක් නිර්මාණය කිරීමේදී අපිට ආකෘතිය වැදගත් වෙනවා. ත්‍රිමාණ නිර්මාණවලදී තමයි බහුල වශයෙන්ම මේ ආකෘතිය භාවිත කරන්නේ. එළිය අඳුර දක්වලා ඒකේ සම්පින්දනේ අරගෙන ඒක ත්‍රිමාණ බවට පත් කිරීම අපි මෙහිදී සිදු කරනවා. ජ්‍යාමිතික ආකෘතිය හා අයින්ද්‍රිය ආකෘතිය කියලත් මේකේ කොටස් කීපයක් බෙදෙනවා. මේ ආකෘතිය භාවිත කරන්නේ මූර්ති වගේ දේවල් එහෙම නැත්නම් අපි ද්‍රව්‍ය සම්පින්දනය කරන්නේ අන්න ඒ වගේ දේවල් වලට මේ ආකෘතිය ඊටාම වැදගත් වෙනවා. එතකොට දැන් ඔයාලට තේරෙනවා ඇති 12 වසරේ මේ පළවෙනි පාඩම අපි චිත්‍රයක් අඳිද්දී එහෙම නැත්නම් මූර්තියක් නිර්මාණය කරද්දී අපිට අත්‍යවශ්‍ය වෙන ප්‍රධාන කරුණු කිහිපයක් තමයි මේ කතා කරේ කියලා. දැන් මේ කරුණු 6ට අමතරව පොඩ්ඩක් කරුණු සාමාන්‍ය ලෝකයේ චිත්‍ර විෂය තුල පවතිනවා. නමුත් ඔයාලගේ විෂය නිර්දේශයට අදාළව මේ කරුණු 6 තමයි දැනට සාකච්ඡා කරන්නේ. නම් ඊගාව පාඩමේ අපි අලුත් පාඩමකින් නැවත හමුවෙමු මේ වගේම දැනුම පිරි චිත්‍ර විෂයට සම්බන්ධ පාඩමකින්.